එතකොට we have done already then lesson number 3 no lesson number not 3 lesson number word processing no so that what we were doing and you asking something what you ask it in the can you ask me the question again envelope electronic postage I envelope and envelope question no in that right I will check you I will share with you the screen so that it is easy right okay in mailing envelopes කියන එකේ ද අහන්නේ envelope කියන ඒ command එකේම දහන්නේ වාක් තියනවා කියන එක ඔව් සර් හරි බලමු මොකද්ද කරන්නේ එතන දැන් ඔයාලා පැලදි ස්ක්‍රීන් එක පුතේ පවුස් ඒකේ කොතනද තියෙන්නේ කියන එක දහන්නවා මේකේ ලේබල් එකේද එන්ලොප් කියන එකේද එන්ලොප් කියන්නේ හරි ඒකේ කොතන තියෙන්නේ දැන් වහන්නේ ඔප්ෂන් වලට ගියාමද ඇඩ් ටු ඩොකියුමන්ට් ගියාමද එමු නැත්නම් ඊ පෝස්ටින් ප්‍රොපර්ටිස් කියන ගියාමද නැසාර ටික එකක් දාන්න තියෙන්නේ ඇඩ් ඉලෙක්ට්‍රොනික පෝස්ටේජ් කියලා ඒ මොකද්ද කියලා මේක ඇඩ් ඉලෙක්ට්‍රොනික පෝස්ටේජ් කියන එක ඒක රිකවර යූ නීඩ් ටු ඉන්ස්ටෝල් ඉලෙක්ට්‍රොනික පෝස්ටේජ් සොෆ්ට්වෙයාර් බිෆෝර් යූ කැන් යූස් ද දිස් ෆීචර් would you like to visit the Microsoft Office website to find out more about electronic postage add-ons මේක පුතේ ඇවිල්ලා මේක වෙනම පොඩි feature එකක් right මේ feature එක අපිට add කරගන්න පුළුවන් ඔය මේකට ගිහිල්ලා click කරලා yes කියලා ඒතර මේකෙන් එන්නේ අපිට අපි ওই ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කරගන්න තවදුරටත් ඒක කියන්නේ අපි මැනුවල් කරන මෙතන කරන දෙයම තමයි යත්තේ කරන්නේ. නමුත් ඒකක් ඇඩ්වාන්ස්ඩ් වැඩ කරන් යන්න තියෙන ඔප්ෂන් එකක් තමයි ඒක. ඒකට ඉතින් අපි ලොග් වෙලා Microsoft එකට ලොග් වෙලා එමෙල යන්න ඕනේ. ඉතින් අර අපි ලයිසන් වර්ෂන් එකක් නම් අපිට ওই දේ කරගන්න පුළුවන්. ලයිසන් වර්ෂන් නෙමෙයි නම් අපිට ඔක කරන්න දෙන්න දෙන්නේ නැහැ. හරි. මේට මේකම එක ෆීචර් එකක් ටිකක් ඇඩ්වාන්ස් ෆීචර් එකක්. ඒක අර අපිට මේ කියන්නේ මිරටයක් මට වැඩ කරගන්න පුළුවන් සහ ෆැසිලිටියක් වැඩි ඉතින්. Thank you sir. තව මොනවද තියෙන්නේ වගේ? All right. වෙන මොකුත් නැත්නම් අපි ඊළඟ පොයින්ට් එකට යන්න දෙකේ. අපි රිවිව් වල ගත්තොත් රිවිව් වල තියෙන අපිට කතා කරන්න ස්පෙලින් ගැන ග්‍රැම චෙක් කියන එක රිවිව් කියන ටැග් එක ගත්තොත් ඒකේ දෙනවා ස්පෙලින් ගැන ග්‍රැම චෙක් කියන පොයින්ට් එක දැන් එතකොට මෙතන තියෙන පුතා ස්පෙලින් ගැන ග්‍රැම් චෙක් කියන එක ඒකෙන් කරන්නේ අපි ටයිප් කරලා තියෙන අපේ මේ ඩොකියුමන්ට් එකේ රයිට් මොනහරි ග්‍රැම් හරි ස්පෙලින් හරි මිස්ටේක් එකක් තියෙනවා නම් හදාගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මම මෙතන වැරදි දෙක තුනක් කළා. හරි. දවගන්න පේන ඇද්දි පටන් ගත්තම තන.
අන්ති දවල් උප කරන මේක රයිට් ඔකන්න පේනවා මෙන්න මෙතන අන්ඩර්ලයින් එකක් ආව නේද මොන පාට අන්ඩර්ලයින් එකක්ද ආවේ පහන් ඔයා මෙහෙ නෙමෙයි ඉන්නේ පහන් ඔයා මොනවද ඔය කරන්නේ පහන්ට එහෙනවද බං කියන එක ඔව් සර් ඔය පහන් ඔයා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඔයා වෙන වෙන වැඩ කරන්නේ මට මෙහෙන් පේන ඔක්කොම මොකද්ද පුතා තවර මෙතන මේ ඉස්සල්ලාම වැටෙන පාට කලක මොන පාට කරන්න අන්ලයින් එකක් දාවේ නිලේෂ් ඔයාව පේන්නේ කැමරා ඔයාව පේන විදිහට හදාගන්න සඳු දැමන් හ ප්‍රශ්න මොකක්ද යඩි අන්න දින මුලින් බව මේ ඉරමන පාටද මොන පාටද කොළපාට කොළපාටයි එතකර මේ කොළපාට එන්න හේතුව කොළපාට එන්නේ ග්‍රම මිස්ටේක්යක් නම් ග්‍රමිස්ටේක් නම් එතර සුහස් තව පාටක් තියෙන දේව ගැන්ලන් එල කොහේ හරි සුහස් සුහස්ට ඇහෙනවද මං කියන එක සුහස්ට ඇහෙනවද මං කියන එක සුහස්ට ඇහෙනවද මං කියන එක ක්ලාසික ලොග් වුණාම ගුඩ් මෝර්නින් වත් කියන්නේ නැතුව ගියාම මොක තමයි වෙන්නේ මයික් එක වැඩ කරද්දී කියලා දැද්ද හොයාගන්න බෑ ගුඩ් මෝර්නින් වත් කියන්නේ නැහැ ඔහේ ඉන්නවා දැන් මයික් එක වැඩ කරන්නේ නැහැ සවුන්ඩ් එක අපිට ඇහෙන්නේ නැහැ ඇනලිස් ඇහෙනවද Hello. Mark, ඇයි මේ ඔකොල්ලෝ කටවහගෙන ඉන්නේ කතා කනන් කියන්න ඕනේ මම ප්‍රශ්නයක් අහන්න හැමෝම උත්තර දෙන්න. ප්‍රශ්න අහන්නේ හැමෝගෙම. එකිනෙකේ නංගි කින්ද කිද්ද මට මෙතන 50 කෙනා 50 ගණන් නංගියෝ මිසක් ක්ලාසය කන්ද ලාවක් නැහැ නේ පුතේ. සතව ඉරක් තියෙනවා. මොකද ඒක? රොට පාත. රතුපාට නේද රතුපාටෙන් එන අන්ලයින් එක තමයි මොන මිස්ටේක්ස්ද ස්පෙලින් මිස්ටේක්ස් ස්පෙලින් මිස්ටේක්ස් එනම් කොළපාටෙන් එන්නේ ග්‍රම මිස්ටේක්ස් එතකොට පුතාලා මේ කොළපාටෙන් එන ග්‍රම මිස්ටේක්ස් එක සමහර විට ඇත්තටම වැඩිපුර ස්පේස් එකක් ගහුවත් ග්‍රම මිස්ටේක් එක තමයි ගණන් ගන්නෙ දැන් මම මෙතන ගහේ වැඩිපුර ස්පේස් එකක් එහෙම නැත්නම් ග්‍රම වලින් අපි වැරද්දක් කරත් ඒත් එයාව පෙන්නන්නේ ඒකෙන් තමයි ඒ කියන්නේ අපි තිත තිබ්බ නැතුව අලුත් වාක්‍යයක් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් කැපිටල් දානවා දැන් කැපිටල් දැම්මේ නැත්නම් මේ වගේව පෙන්නන්නේ ඒකෙන් තමයි. ඉතින් අපිට ඒක හදන්න තමයි මේ ස්පෙලින් ඇන් ග්‍රම කියන එක තියෙන්නේ. හරිද? ඒකේ හොඳට මතක තියාගන්න ඒකේ අයිකන් එක තමයි ABC ඉඳලා යටින් ඉරක් හරියක් ගන්න එක. මේ ගොඩාතුර කොට එක්සැම්ස් වල අයන ওই අයිකන් එක ඇවිල්ලා අහන එකකින් කියන්නේ මොකද්ද? ඒ අයිකන් එකෙන් කරන්නේ මොකද්ද? ඊළඟට ඔකේ ෂෝට් කට් එකේම දැන් පුතාලා ඔකල්ලන්ගේ මයික් එක වැඩ කරන්නේ නැත්නම් ස්පීකර් එක වැඩ කරන්නේ නැත්නම් ඒවා කලින් චෙක් කරලා තියාගන්න ඕනේ. හරිද? දැන් ඔය සුහස් ක්ලාස් එකේ ඉන්නකන් ඇනලිසිස් ක්ලාස් එකේ ඉන්නකන් තේරුමක් නැහැ. රයි ප්‍රශ්නයක් අහන්න විදිහක් නැහැ. උත්තරයක් දෙන්න විදියක් නැහැ නේද පුතේ? ගොළුවෙක් බිහිරෙක් ඉන්නව වැඩක් නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉන්නසලවත් චෙක් කරගන්න. එහෙම නැත්නම් ඒකට විකල්ප ආදේශක දෙයක් හලස්ති කරගන්න. එහෙමයි කරන්න ඕනේ. ඒක තමයි සූදානම් වීමක් කියනවා කියන්නේ. හරි.
දැන් අපිට පුළුවන් මේ ග්‍රැමර් ස්පෙලිං මිස්ටේක් එක අපි මෙතනින් ගිහිල්ලා ක්ලික් කරපුවම අපිට මේ වගේ එනවා පුතේ. රයිට්, මෙන්න මේ වගේ පොඩි ස්ක්‍රීන් එකක් එන්න ඕනේ. මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මේ ස්ක්‍රීන් එකේ අපිට ඉස්සලාම් පෙන්නුම් කරන මොන මිස්ටේක්ස්ද ග්‍රැමර් මේ ස්පෙලිං මිස්ටේක්ස් ඉස්සලාම් පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ අපිට එයා හයිලයිට් කරලා පෙන්නුම් කරන මෙතන වැරදි කියලා සහ සජෙෂන්ස් දෙනවා. මේ සජෙෂන්ස් දුන්නාම අපිට ඒ අදාළ සජෙෂන් හරිනා එක සිලෙක්ට් කරලා චේන්ජ් කියන්න පුළුවන්. දැන් මේ කම්පියුටර් එකෙන් දෙන හැම සජෙෂන් එකක්ම හරියද? හරි නෑ නේද? වරදින්න පුළුවන්. ඒ කියන්නේ මේක වැරදි. නමුත් වැරදි වුණාට මේ ග්‍රම වැරදි කියලා අපිට පේනොට අතරම ග්‍රම වැරදි නැති අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් මම අතුවස්සේ මම නිකන් අර මෙතන ඇන්ටන් කියලා ගැහුවොත් ඒ අන්ලයින් කරලා පෙන්නයි. ඇයි ඒ? ඇන්ටන් කියන වචනය ග්‍රම මිස්ට මේ ස්පෙලි මිස්ට එකක් කියලා පෙන්නයි සමහරට. නැත්නම් අර ඒ මොකද ඒක එහෙම ඩික්ෂනරි එහෙම එකක් නැහැ. ඒ නිසා ඒ අපිට එකෙන් පෙන්නයි. නමුත් ඒක වැරදි නැහැනේ. ආ ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? මේක ඉග්නෝ කරනවා. ඉග්නෝ කරනවා කියලා කියන්නේ මෙතන ඉග්නෝ කියලා. රයිට්? නැත්නම් නොට් චේන්ජ් කරත් හරි. ඉග්නෝ කරමු එක නොසර කහරනවා. හැබැයි චේන්ජ් කිව්වොත් අපි සිලෙක්ට් කරමු මොකක් හරි සජෙෂන් එකක් තියෙන එක සිලෙක්ට් කරලා චේන්ජ් කරොත් චේන්ජ් වෙනවා. ඕක තමයි උදේින් වෙන්නේ. ඕක අපිට ඔහොම කරන්නත් පුළුවන්. මෙහෙමට වඩා තව ලේසි ක්‍රමයක් තියෙන එක තමයි අදාළ දැන් මෙතන උපයන මේ වැරදි කියලා මෙතන ડોකියුමන්ට් කියන එක වැරදි කියලා තියෙනවනේ. ඒක උඩ රයිට් ක්ලික් කරනත් අපිට ලිස්ට් එකක් පෙන්නුම් කරන මේ ආකාරය. රයිට් මේ ආකාරයෙන් ලිස්ට් එකක් පෙන්නුම් කරනවා. ඒ අදාළ ලිස්ට් එක සිලෙක්ට් කරලත් අපිට පුළුවන් එකෙන් හරි එක සිලෙක්ට් කරලා ගන්න. හරි? ඒ වගේම ෂෝට්කට් එකක් තියෙනවා. මොකද්ද ෂෝට්කට් එක? F7 ගාලා බලන්න. F7 ගාලා බලන්න මේක කරනද කියලා. දැන් මොකක් හරි මිස්ටේක් එකක් කරලා කරන්න. මොකක් හරි වචනයක මිස්ටේක් එකක් වෙනස් කරලා ඊට පස්සේ කරලා බලන්න. සුවස් දැන් හරිද? සුවස් දැන් හරිද මයික් එක? නෑ වැඩ කරන්නේ අපිට ඇහෙන්නේ. මොකද උනේ? F7 දාවේ හරිද? හරි. හරි. එහෙනම් අපි ලියාගන්න ස්පෙලිං ඇන් ග්‍රැමර් චෙක් කියලා ලියාගන්න. ඒක ඇර්ථ ලියා ගන්න. Using this command, we can check the spelling and grammar of the document. Revan, mukodo parakkulave. රවන්, ඒ ඇවිල්ලත් මයික් එකයි කැමරාව ඔෆ් කරන් ඉන්නවා. රවන් මේ පස්ස පරක් වෙන්න බෑ, වෙලාවට එන්න ඕනේ. නෑ නෑ නෑ, ඒක වෙලාසෙන් ලෑස්ති වෙන්න. ඒක එක්ස්කියුස් කරන්න එපා. වෙලාසෙන් ලෑස්ති වෙන්න, නැගිටින්න වෙලාසෙන්. බස් වැඩි පහක දුම මම මේ මීට් එක ලොක් කරලා දැන් ඔච්චරයි කරන්නේ. හරි පුතා, ඒක දාන්න ඊළඟට අයිකන් එක දිහා ඇඳ ගන්න. ABC දාලා හරියක් දාලා අයිකන් එක ඇඳ ගන්න. ඊළඟට ෂෝට් කට් එක ලියා ගන්න මේ F7 කියලා.
ග්‍රැම මිස්ටේක් නිල් පාට ඉරි දෙකකුත් එනවාද? ඉරි දෙකක් නෙමෙයි නිල් පාට නිකන් ඉරක් එන්නේ. ඒ ඉර එල නිකන් තනි ඉරක් නෙමෙයි නිකන් මේ 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 අර කර්ව් ඉරක් එන්නේ. ඉරි දෙකක් එන්නේ එක ඉරයි එන්නේ සමහර. හරිද තේනුජ? ආරිස රයිට්. ඊළඟට ඕකේ තියෙනවා තව එකක් ට්‍රෙෂරස් කියලා එකක් තියෙනවා. ට්‍රෙෂරස් කියලා කියන්නේ අපි සිලෙක්ට් කරන වචනයට සමාන වචන ගන්නව තමයි ට්‍රෙෂරස් කියලා කියන්නේ. සිලෙක්ට් කරන වචනයට සමාන වචන ගන්නවා. ඩබල් ලන්ඩෙන් ඇවිල්ලා තියෙනවා නේද? මම හිතන්නේ සෙටින් එකේ මොකක් හරි දන්නේ නැහැ පුතා. අනිත් අයගෙත් එහෙම ආවද? ග්‍රාම මිස්ටේක් එකක් දාපම ඩබල් ලන්ඩ්ලයින් එහෙම ආපු අය ඉන්නද ඔයගොල්ලන්ගේ අනිත් අයගේ? කවුසේ ආව? Yes sir. මං හිතන්නේ එහෙනම් වර්ෂන්ස් වල මොකක් හරි එකක් වෙන්නද පුතා? අලුතෙන් එන වර්ෂන්ස් මේ වල ඩබල් එනවා ඇති, අනිත් වල එහෙම එන්නේ නැතුව ඇති. ඒ වගේ මොකක් හරි කේස් එකක් තමයි ඇත්තේ නං ඈ. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩර්ඩ් ඉන්නේ නම් වෙරි ගුඩ්. ඔයගොල්ලෝ කවුද? සනිජ හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. අලුත් දේවල් එහෙම මොනවද ටැග් ගාලා බලලා කියලා එහෙම කරන්න වෙරි ගුඩ්. මේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩර්ඩ් එක එන්නේ පුතේ තනි එකක් එන්නේ. තනි රක් එන්නේ. නමුත් අලුත් වර්ෂන්ස් වල අර විදිහට එනවා ඇති. එහෙම හිටිනවා රයිට්. එක එක වර්ෂන් එකේ වර්ෂන් එකට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් බලන්න අනිත්‍යාගේ තනි මේ ආවේ තනි අන්ලයින් එකක් නේද? හැමෝගෙම ආවේ නේ. හැමෝමගේ ඩබල් අන්ලයින් ආවේ නෑ නේද? දැන් මට කියන්න බලන්න අන්ලයින් එකකට තනි ඉරක් ආපු අය හෑන්ඩ් රේස් කරන්න. එතකොට දෙන්නෙක්ගේ මැෂින් එකේ විතරයි තනි ඉරක් ආවේ. අනිත් අයගේ ආයෙ ඩබල් ඉරිද? ආරයිට්. ඕකේ ඕකේ රයිට්. හෑන්ඩ් ඩවුන් කරන්න. රයිට්. නෝ ප්‍රොබ්ලම්. හොඳයි. එතකොට පුතා තනි ඉරක්ද ඩබල් ඉරක්ද කියන එක ට වඩා ඔන්ලයින් ඔන්ලයින් කර මේ ඉරක් එනවා කියන තේරුම් ගන්න. හැබැයි ඔය වර්ෂන් එකේ හැඩට ඩබල් ඉරි එනවා ඇති. එහෙම නැත්නම් අපිට පුළුවන් සමහර විට ඔකේ සෙටින් වලින් ගිහලා සෙටින් වලින් හදන්න පුළුවන් අවස්ථා ඇති හැබැයි ඈ. මොකද දැන් එකක ඩබල් ඉරි එනවා අනිතක සිංගල් ඉරි එනවා කියලා කියන්නේ. එහෙනම් ඒකෙන්ම අපිට මතුවෙන තව දෙයක් තමයි මේක අපරණිත සෙට් කරන්න පුළුවන් කියන එකත් එතනින් අදහස් වෙනවා. ඒක නිසා එහෙම සෙටින් හදන්න පුළුවන් අවස්ථා ඇති. ප්‍රශ්නේ තියෙන්නේ හදන්නේ කොතනින්ද කියන එකයි. මම ඒක දන්නේ නැහැ. බල චෙක් කරලා බලන්න ඕනේ. එහෙම හදනවා නම් ඒ හදන්න පුළුවන් කොතනින්ද කියලා අපිට බලා ගන්න පුළුවන් ඉදිරි ඉදිරියි. මම චෙක් කරලා බලන්නම්. එහෙම තිබුණොත් මම කියන්නම් අවතරෙන් වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් දැනට ස්ටෑන්ඩර්ඩ්ලි එන්නේ තනි ඉරක්. නමුත් සමහර වර්ෂන්ස් වල ඩබල් ඉරි එනවා. ඒකේ හැටියට රයිට්. හොඳයි. අපි ඊළඟ පොයින්ට් එකට යමු. එතකොට ඊළඟ පොයින්ට් එක තමයි ට්‍රෙෂරස් කියන එක. ට්‍රෙෂරස් කියලා කියන්නේ අපි සිලෙක්ට් කරන වචනට සමාන වචන ගෙන දෙන එකක්. දැන් උදාහරණයක් වචනේ මම ගත්තොත් මේම මේ මේ අයිටම් කියන එක ගත්තොත් අයිටම් කියන එක මම සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම ඒකම අර උඩ රිවිව් කියන එකේ අර ස්පෙලිං ඇන් ග්‍රාම චෙක් එකේ එහා පැත්තෙන් තියෙන එකක් ට්‍රෙෂරස් කියලා එකක් නේද? ට්‍රෙෂරස් කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරපුවා ගන්න එයි
මේ පැත්තේ පොඩි වින්ඩෝ එකකින් එයි. ඒ මං සිලෙක්ට් කරපු වචනට සමාන අර්ථකන දෙන වචන. රයිට් කරලා බලන්න නේද කපන්න ඕගොල්ලන්ගේ. ආවද? ආව. ඔව්. ඔව්. හරි ඊළඟට එක ලියාගත්ත නැත්ත ලියාගමුණේ ඩෙක්ස්ට මනද ලැප්ටොප් වල ඔය ෆංක්ෂන් කීස් ගහද්දි පුතා පොඩ පරිස්සමෙන් ගහන්න මොකද හේතුව සමහර විට ලැප්ටොප් වල ෆංක්ෂන්ස් කීස් ඩිරෙක්ට් වැඩ කරන්නේ නැහැ ඒකට කම්බිනේෂන්ස් කීස් ගහන්න වෙනවා නමුත් ඩෙස්ක්ටොප් වල කීස් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩෙස්ක්ටොප් වල නෝමල් කීබෝඩ් වල ගහද්දි කම්බිනේෂන් කීස් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් F7 ගහපුවාම පුතා අපිට ස්පෙලින් ග්‍රෑම් ස්පෙලින් ඇන් ග්‍රෑම් එක එනවනේ. සමහර ලැප්ටොප් වල F7 ගහුවොත් ඒක එන්නේ නැහැ. රයිට්? නිකන් F7 ගහුවොත් නැහැ. කම්බිනේෂන් කී එකක් පාවිච්චි කරන්න එන එක Windows හරි Alt හරි ඒ වගේ. රයිට්? ඒක නිසා ඔයගොල්ලෝ ලැප්ටොප් වල ගහද්දි චුට්ටක් කල්පනාකාරීව වැඩ කරන්න නැත්නම් ඒක ඔයගොල්ලන්ට කරන්න දෙ නෙමෙයි ඉන්නේ වෙන වෙන දෙයක් එන්නේ. දැන් ඒ වගේම තමයි ට්‍රෙෂරස් කියන එක ගන්නෙත් shift එකත් එක්ක ඔය බාගෙන F7 ගාපුම අපිට keyboard එකේ ගන්න පුළුවන් short cut එක තමයි ඒක. නමුත් සමහර ලැප්ටොප් වලත් එක ගැහුවොත් එන්නේ සමහර ඔයගොල්ලෝ secondary screen එකක් තිබ්බනම් ඒක close වෙන එකයි වෙන්නේ. right? ඒක නිසා මේ ඒක කල්පනාකාරිය ගහන්න හැබැයි ෂෝට් කට් එක තමයි shift F7. right pressure එක කරලා බලන්නේ මොකක් කරේ එම එකක් එනවද නැද්ද මොකද කියලා බලන්න කියන්න බෑ. කියන්නේ shift F7 ගහපම අර ට්‍රෙෂර්ස් කියන එක ඇක්ටිව් වෙන්න ඕනේ. එහෙම වෙනවද නැද්ද මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එහෙම වෙන්නේ නැද්ද? වෙන්නේ නැහැ සර්.
කම්බිනේෂන් කී එකක් අවශ්‍ය වෙයි සමහර විට? සෝ වෙනස් ෆන්ක්ෂන් කී එක ෆන්ක්ෂන් කී එක වෙනස් වෙන්නේ නැහොත් නෑ නේද? ආ ඒක තමයි මං කිව්වේ කම්බිනේෂන් කීස් අවශ්‍ය කියලා. රිසරු මොකද්ද කිව්වේ? සෝ මට නම් ආව. ඔව්. දෙක තමයි මං කිව්වේ සමහර එක තමයි ලැප්ටොප්ස් පාවිච්චි කරද්දී ඒක මම කිව්වේ සමහර වෙලාවට නෝ සමහර ඩිරෙක්ට් වෙන්නේ නැහැ. ඒකට කම්බිනේෂන් කී එකක් වනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් කී හරි ඕල්ට හරියෙන් පාවිච්චි කරනවා. එතකොට කවුද හිරුණගේ මොකක්ද ආව හිරුණ? ඒක හොඳර මතක තියාගන්න ෆන්ක්ෂන් කීස් පාවිච්චි කරාදී ලැප්ටොප්ස් වල සමහරවා ඕකේ ඩිරෙක්ට් වැඩ කරනවා මොකද ඒක ඇක්ටිව් වෙලා නැහැ සමහරවල් වල අපිට ඕර්ඩිනේෂන් කී එකක් අවශ්‍යයි එක්ක ෆන්ක්ෂන් කී එක්ක වින්ඩෝ කී එමු නැත්නම් ඕල්ට කී එක පාවිච්චි කරලා කරන්න වෙනවා ඒක ඉතින් ඔයගොල්ලෝ චෙක් කරලා ප්‍රැක්ටිකලි බලන්න ඕනේ කොයි එකද කොහොමද කියන එක ඔයගොල්ලන්ම ස්ටඩි කරන්න ඕනේ රයිට් හරි එමනම් අපි ලියාගමුනේ දෙක ට්‍රෙෂරස් කියන්නේ මොකද්ද කියලා the selected නමෙම ලියන්න we can get the similar word 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 of the selected word of the selected word we can get the similar word of the selected word using this command using this command කියලා shortcut එකක් ලියා ගන්න Shift F7 ඊළඟට දෙන පුතේ ඒක ඔව් පුතේ ඒකෙත් පුළුවන් නේ right click කරලා ගන්න පුළුවන් බුලා ඒක right click කරලා ගන්න පුළුවන් ඒක right click කරලා ගන්න පුළුවන් ඊළඟට ලියාගමු අපි word count word count word count කියලා කියන්නේ අපිට අපේ type කරපු document එකේ වචන කීයක් තියෙනවද කියලා බලන එකයි. නිකම්ම නිකම් වචන තියෙනවද කියලා බලන එකට වඩා space එක වචන කීයක් තියෙනවද space නැතු වචන කීයක් තියෙනවද අන්න එහෙම බලන එක තමයි මෙතනින් ගොඩක්ම කරන්නේ. එතකොට අයි එක අපිට අවශ්‍ය වෙන්නේ ගොඩාක් දුරට අපිට විවිධ අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ට කියනවා සේකල් ලියන්න කියනවා වචන මෙච්චරක තියෙන. ඒ වගේ වෙලාවකට එහෙම නේද? ඒ එකක්. ඊළඟට දැන් අපි උදාහරණයක් කියමුකෝ දැන් ඔය කමියුනිකේෂන් වල ඒ වගේ තැන් වල එමු නැත්නම් ඔය එක එක තැන් වල තියෙනවා අපිට ටයිප් කරගන්න ඕන නම් අපිට ලියුමක් අමක ටයිප් කරන්න ඕන නම්. ඒතර පොතක් ටයිප් කරනවා කියමුකෝ. මේ ටයිපින් වලදී ඒගොල්ලෝ ටයිපින් වලට සල්ලි ගන්නවානේ. ඒතර සල්ලි ගන්නවා ටයිපින් වලට කොහොමද ගන්නෙ වචන ගානට? වචන ගානට 50යි. එක වචනේ රුපියලයි. එහෙමයි ගන්නෙ. එතකොට අපි බලන්න වචන කීයක් වෙනවද කියලා අපි ගාන හොයාගන්න බෑ. අන්න ඒ වගේ කරද්දී මේ වර්ඩ් කවුන්ට් එක පාවිච්චි කරලා බලන්න ඕනේ අපිට වචන කීයක් වෙනවද කියලා
ඒ අනුව අපිට ගාන දාගන්න පුළුවන් ඒ අදාළ ඩොකියුමන්ට් එක කිවිදම කොහොමද කියලා නේද. ඒතර අපි මොකද කරන්නේ මෙතනට ගිහිල්ලා වර්ඩ් කවුන්ට් එකට පල්ලෙම් දෙන වර්ඩ් කවුන්ට් කියලා ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ ආකාරයෙන් ඒ වර්ඩ් කවුන්ට් පිළිබඳ විස්තරයක් එනවා. පේජ් කීයක් තියෙනවද, වර්ඩ්ස් කීයක් තියෙනවද, කැරක්ටර් ස්පේස් නැතුව කීයක් තියෙනවද, ස්පේස් එක කැරක්ටර්ස් කීයක් තියෙනවද, පැරග්‍රාෆ්ද ලයින් ඔක්කොම පෙන්නුම් කරන අපිට කවුන්ට් එකක් දෙනවා, ස්ටැටික් එකක් දෙනවා ඒ පිළිබඳව. ඒවා ඒ අදාළ ඩොකියුමන්ට් එක පිළිබඳව. රයිට්? ඒක තමයි එතනින් කරන්නේ. ඒකත් කරන්න ක්ලික් කරලා බලන්න කොහොමද කියලා ඔයගොල්ලන්ගේ. හරිද? ව්‍යාගමු. We can get the statistic of the document with word counts. හරිද? ඔකේ. ඊළඟට මෙතන කමෙන්ට් එකක් කියලා ගත්තා. මොකද මේ කමෙන්ට් කියලා කියන්නේ? අපිට පුළුවන් අපේ වර්ඩ් එකට කමෙන්ට් එකක් ඇඩ් කරන්න. මම මේක ක්ලික් කරපුවාම මෙතන එන දැන් මගේ කර්සර් එක තිබ්බ තැනටයි එන්නේ. රයිට්? මම ආයෙ යන්නම්. දැන් උදාහරණයක් මම මේ මෙතන ඉන්සර්ට් කියන කාට ගියා කියමුකෝ. මේ ඉන්සර්ට් කියන කාව සිලෙක්ට් කරා කියමුකෝ. මෙන්න මේ ඉන්සර්ට් කියන වචනේ පිළිබඳව යම්කිසි අදහසක් කමෙන්ට් එකක් දෙන්න ඕන නම් සාමාන්‍යයෙන් මේ කමෙන්ට්ස් කියනවා ප්‍රින්ටබල් නෙමෙයි, ප්‍රින්ට් වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය ප්‍රින්ට් වෙන්නේ පුතා ඒවා එන්නේ මාජින් එකකින් එළියෙන් තමයි පෙන්වන්නේ සාමාන්‍ය ડોකියුමන්ට් එකේ. එතකොට මම ඒක ගැන පොඩි විස්තරයක් දාන්න ඕන නම් මට අදහසක් ගන්න ඕන නම් කර්සර් එක එතනට තියන්න ඕනේ. එතන තියලා ඉවර වෙලා අපි කමෙන්ට් කියලා ක්ලික් කරපුවම මේ මෙතන අපිට උනට දැන් ටයිප් කරන්න පුළුවන් ඒක පිළිබඳව. right තර මේක print බලන එකන පේනවා margin එකේ එළියෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මම මේක ඔක්කොම paint පොඩ්ඩක් ගත්තා, පොඩි කරලා ගත්තොත් එහෙනම් මේක full page එකම paint ඔකන පෙනේ page එක මේ ආකාරෙම තේනද? එතකොට මේක printable area එකට එළියෙන් තමයි margin එක පෙන්වන්නේ, මේ 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 comment එක පෙන්වන්නේ. right? එතකොට අපිට ඔය වගේ ඒ අදාළ වර්ඩ් එකට යම්කිසි අදහසක් දාන එක තමයි කමෙන්ට් එකක් කියලා කියන්නේ. හැබැයි කමෙන්ට් එකක් අපිට print කරන්නත් පුළුවන්. printing command එකේ print කරන command එකේ option එකක් තියෙනවා comment print කරන්න ඕනේ දෙපද කියන එක. අපිට ඒක ඒ ඒ එතනදී අපිට ඕනනම් command එක දෙන්න පුළුවන් print කරන්න කියලා comment එක. එතකොට comment එකත් එක්ක printable area එක set වෙනවා. හරි? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් සෙටින් එන්නේ printable මේ comment area එක නැතුව තමයි print වෙන්නේ. හරි? එතකොට ඒක printable එකක් නෙමෙයි ඈ. සාමාන්‍ය standard printable එකක් නෙමෙයි. printable කරගන්න පුළුවන් අවශ්‍ය නැහැ.
තොර කමෙන්ට් එකක් කියන්නේ මොකද්ද කියලා අදහසක් ආවද ඔයගලන්? ඒ අදාළ දේ පිළිබඳව යම්කිසි අදහසක් යම්කිසි දෙයක් ගොඩනගා දැනගන්න වෙනම ලියා ගන්න තමයි ඒ කමෙන්ට් එකක් දෙන්නේ. හොඳයි නේද ලියා ගන්නක කමෙන්ට් කියලා. ආ ඉස්සලාම කරලා බලන්න. ඒක ප්‍රින්ට් ඔප්ෂන් නැරියම් ප්‍රින්ට් කරන්න පුළුවන් ද? يعني මේ මුකුත් ඔප්ෂන් නැ සිලෙක්ට් කරන්න නැතුව ප්‍රින්ට් මේ කරන්න පුළුවන් කියලා පෙන්වන්නේ. ප්‍රින්ට් වෙනවා. ප්‍රින්ට් ප්‍රිව් එකේද? ප්‍රිව් එකේද? අර මම Adobe PDF අර PDF වල කරනකොට ගන්න ඇත ප්‍රින්ට් කරන්න ෆන්ක්ෂන් නැන්නේ. PDF වලට එනවා. PDF වලට එනවා. නැහැ ගැ. අර ප්‍රින්ට් ෆන්ක්ෂන් එක ගියාම මේ ප්‍රින්ටර් එකේ දැම්මහත් ප්‍රිව් එකේ පෙන්වනවා ප්‍රින්ට් වෙනවා කියලා. නෑ ප්‍රිව් එකෙත් පෙන්වනවා. ප්‍රින්ට් එකෙත් PDF එකකටත් එනවා. ප්‍රින්ටබල් ඒරියා එක සෙට් කරලා තිබුණොත් තමයි නැත්තම් ප්‍රින්ටබල් සාමාන්‍ය ප්‍රින්ට් වෙන්නේ නැහැ ඒක. හරි. අපි පොඩ්ඩක් මෙහෙම කරමු බලමුකෝ. ඔයා නිකන් ඉලක පොඩ්ඩක් ප්‍රින්ට් එකක් අරන් ගෙදර ප්‍රින්ට් එකක් තියනවා නේද? ප්‍රින්ට් එකක් අරන් බලන්න එනවද කියලා? එනවනම් අපිට ඊළඟට කියන්නකෝ මේක කිසි කමාන්ඩ් එකක් නැතු වෙනවා කියලා. එතකොට අපි එහෙම එක try කරලා බලපුවා නේද? එහෙම කරලා බලමුකෝ ප්‍රැක්ටිකලි. මොකද මේ මට මතකයි අපි මම එකක් කරා මීටර පරණ වර්ෂන් එකක් හැබැයි පරණ වර්ෂන් එක කරන්න ගියාම මට ඒක දුන්නේ නැහැ. ඊට පස්සේ මම ප්‍රින්ටින් ඔප්ෂන් එක කියලා ගියාම තමයි ඒකේ ටික් එකක් තියෙනවා දාන්න ඒක කරන්න ගියාම දැම්මේ. එතකොට ඒක එනවා. හරිද? දැන් කොටින්ම කියන්නම් පුතේ. දැන් ඉස්සර පුතා ප්‍රින්ට් ප්‍රිව් එක දැන් මේක යනවා ප්‍රින්ට් කරන්න ගියාම ප්‍රින්ට් ප්‍රිව් එක එනවනේ. ඉස්සර ඩොකියුමන්ට්ස් වල පුතා ප්‍රින්ට් ප්‍රිව් එක එන්නේ නැහැ. ඒකේ තියෙන ඔප්ෂන් එක ප්‍රින්ට් ප්‍රිව් කියලා. ඒක ක්ලික් කරාම තමයි ප්‍රින්ට් ප්‍රිව් එක පෙන්වන්නේ නේ. එතකොට ඉස්සර ආපු මැෂින්ස් වල ප්‍රින්ට් ප්‍රිව් එක වෙනම ඕන ගන්න. රයිට්? ඉතින් දැන් වර්ෂන් වල සමහර විට අපි දැන් ප්‍රින්ට් කරන්න ගියාම ප්‍රින්ට් එකේ ඔප්ෂන් එකයි view එකයි දෙකම පෙන්වුම් කරනවා නේ එකට. ඒ වගේ ඒ වර්ෂන් වලින් වර්ෂන් වලට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි කිව්වේ අපි කරලා බලමු. දැන් ඔයා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. දැන් මම ඇත්තට ප්‍රැක්ටිකලි මම කරන්න ගියාම මට ඒක මොකද මට ඕනකමක් තිබුණා මේ ටියුට් එකක් හදන්න. ඒ ටියුට් එක හැදී මට මේ ප්‍රින්ට් ප්‍රිව් මොකද මේ ඔප්ෂන් එක පෙන්වන්න ඕනකම තිබුණා ඒ ළමයින්ට ටියුට් එකට දාන්න. ඒක ප්‍රින්ට් කරන්න ගියාම ප්‍රින්ටුන්නේ නැහැ ඒක. ඊට පස්සේ මම චෙක් කරලා ප්‍රින්ට් ප්‍රිව් ඔප්ෂන් එකට ගිහලා බලලා තමයි ඒක ප්‍රින්ට් කරගත්තේ. ඒ එදා වර්ෂන් එකේදී මම දැක්ක දේ. ඉතින් අද වර්ෂන්ස් වල මැෂින්ස් එකේ තියෙනවල වෙනස් වෙන්න පුළුවන්. නමුත් බලමු. ඒකයි මම කිව්වේ ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. එහෙම වුණොත් ඊළඟ දවසේ කියන්නේ එහෙම ඕනේ වෙන්නේ නැහැ. අපිට ඩිරෙක්ට් ප්‍රින්ට් කරන්න පුළුවන් කියන එකත් මට පැහැදිලි කරන්න. ඒතොර අපි හැමෝම ඉගෙන ගන්නවා නේද ඒතකොට? ඔයා විතරක් නෙමෙයි මම අපු හැමෝම එකවට ඉගෙන ගන්නවා. ඒක තමයි සමූහයෙන් එකට ඉගෙන ගන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. ට්‍රයි කරලා මැෂින්ස් මේ ප්‍රින්ට් අවුට්ස් තියන අය ට්‍රයි කරලා බලන්න එහෙම එකක් අරගෙන කොහොමද වෙන්නේ කියලා. හොඳයි. ඔකේ. අපි ලියාගමු එහෙනම්. We can get we can get
an extra explanation, an extra explanation an extra explanation about a selected word about a selected word with the help of comments with the help of comments The comments are visible visible only if we ask it to visible only if we ask it to visible only if we ask it to visible even though a comment is activated even though a comment is activated හොඳයි ඒ අන්තිමට මං කියපු ටික තේරෙනවද කියලා බලන්න තේරෙනවද මෙන්න මේක අවගෙන් කිව්වේ හරිද දැන් දැන් අපි කමෙන්ට් එකක් මේකට දාලාද තියෙන්නේ නැද්ද තියෙන්නේ ඇනිලස් නිරේස් මොකෝ නටන්නේ ආ කමන්නේ උදේ පාන්දර නටනත් නිඳ යනවා නේ අනිලස් හරි මොකද්ද පුතා මේ අපි දැන් කමෙන්ට් එකක් දාලාද තියෙන්නේ මේ ડોකියුමන්ට් එක නැද්ද නැහැ දාලා නැහැ ඇන්සර් ඔප්ෂන් එකෙන් අයින් කළා නේ අන්න හරි මම මේක තමයි ඔය අන්තිම වාක්‍යයෙන් කිව්වේ ඒක තමයි මේ ડોකියුමන්ට් එකට ඔබ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ පුතේ. හරිද? මේ වර්ඩ් එකට කමෙන්ට් එකක් දාලායි තියෙන්නේ. නොදාන්නේ මේ දාලා තියෙන්නේ. එතකොට මේ දාලා තියෙන කමෙන්ට් එක දාලා තියෙන එක පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව පුතා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රිවිව් එකෙම තියෙනවා ඊළඟට මෙතන show markup කියලා එකක් තියෙනවා නේද ඔයගොල්ලන්ට පේනවනේ. show markup කියලා command එකක් තියෙනවා නේද? මෙන්න මේ show markup command එක ක්ලික් කරලා බලුවොත් ඔකන්න පෙනෙයි මෙන්න මෙහෙම ඔප්ෂන් වාගයක් තියෙනවා හරිද දැක්කද එහෙම එකක් තියෙනවා කියලා දැන් බලන්න show markup එක ක්ලික් කරලා බලන්න දැන් show markup කියන ඒ ඔප්ෂන් එකේ තියෙනවා points කීපයක්ම එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා ඒකේ තියෙනවා link තියෙනවා
ඉන්සර්ෂන්ස් අන් ඩිලිෂන්ස් තියෙනවා, ෆෝමටින් තියෙනවා, මාකප් ඒරියා තියෙනවා, හයිලයිට් අප්ඩේට්ස් තියෙනවා, ඒවා ගොඩක් ඒවා තියෙනවා, රිවියුස් තියෙනවා, රයිට්. දැන් ඕවලින් අර කමෙන්ට් කියන එක තියෙනවනේ, අන්න එකට මම ටික් එකක් දාලා නැහැ. ඒ ටික් එක දාලා නැති නිසා තමයි මට කමෙන්ට් එක දැම්මත් පෙන්වන්නේ නැත්තේ. මම මේ ටික් එක මෙතන දැම්මොත් පුතේ, ක්ලික් එකක් දැම්මොත් කමෙන්ට් එකක් දාලා තියෙනවා නම් අපිට ඩිස්ප්ලේ වෙනවා. එන්න එහෙනම් ඔන්න ඔකට එක අවස්ථාව තමයි මේ වර්ෂන් එකේ. මොකද්ද අපිට කමෙන්ට් එකක් එක්ක ප්‍රින්ට් කරන්න ඕන නම් මේක ඩිසේබල් වෙලා එනේබල් වෙලා තියෙද්දි ප්‍රින්ට් ඔප්ෂන් එකට ගියොත් ඒක ප්‍රින්ට් වෙනවා. හරිද? මේ විදිහට. හරිද? එහෙම නැතුව අපි මෙතනට ගිහිල්ලා රිවිව් එකේ ගිහිල්ලා මෙන්න මේකට ගිහිල්ලා මේ කමෙන්ට් එකක් දාලා තිබුණා වුණත් මේ කමෙන්ට් එක මෙතන ඩිසේබල් කරනවා. ඒ කියන්නේ ෂෝ එක ඩිසේබල් කරනවා. අන්නේ ඒ වෙලාවට ප්‍රින්ට් එකට ගිහිල්ලා ප්‍රින්ට් ප්‍රියවරම් බැලුවොත් ඒක ප්‍රින්ට් වෙන්නේ නැහැ තිබුණත්. කමෙන්ට් එකක් තිබුණත් ප්‍රින්ට් වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් ඔතන එක ඔප්ෂන් එකක් තමයි අපිට කමෙන්ට් එකක් ප්‍රින්ට් කරන්න ඕනද එපාද කියන තව අවස්ථාවක් ඔය. ක්ලියර් නේද? මං හිතන්නේ මේක අලුත් වර්ෂන් එකේ ආපු විදිහට තමයි. ඉස්සර නම් අර වෙනම අපිට ප්‍රින්ටින් ඔප්ෂන් එකේ වෙනම තිබුණ ඔප්ෂන් එකක්. දැන් මේකෙදි අපිට ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් පැහැදිලි නේද ඒක? හරි. එතකොට එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න වෙනවා මේ ෂෝ මාකප් කියන්නේත් මොකද්ද කියලා. ෂෝ මාකප් එක නිසා තමයි අර කමෙන්ට් එක එනේබල්ද නැද්ද කියලා, ෂෝ කරන්න එපාද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට පුතා මේ ෂෝ මාකප් එකේ කමෙන්ට් එකක් විතරක් නෙමෙයි, ඒ වගේ අනිත් ඒවාත් තියෙනවා. හරි. එහෙනම් අපි ෂෝ මාකප් කියලා වෙනම එකක් ලියාගමු. ෂෝ මාකප් එක ලියා ගන්න. Excuse me, sir. කියන්න පුතේ. ඔව් කියන්න. සර් මේක දැන් ලියුණාට ප්‍රශ්න නැද්ද සර්? ආසන්න ජයන් ප්‍රශ්න නැහැ. ඔව් සනජේ මේ හිරු නේ. හරි ඔව්. හරි. හිරු නරයි සනජේ ටයිටි අවලසන යන්න පුළුවන් අද? අනේ අනිත් අය කවුදක්වත් ආයි ලබන සමායදලා එහෙම වෙනස යන්න ලෑස්ති වෙන්න එපා ඔයගොල්ලෝ. Thank you, sir. Good evening, sir. Okay. හරි. ඒක අරත ලියා ගන්න. ෂෝ මාකප් කියන එක අරත ලියා ගන්න. This command enable us enable us to show or hide some features of of the following is a Word document. හරිද? එන්න මේ ඒකම ලියලා මෙන්න මේ ෂෝ මාකප් එක ක්ලික් කරපුවම ලිස්ට් වෙනවා. ලිස්ට් එකක් මෙන්න මේ පොයින්ට් කීපය ලියා ගන්න. කමෙන්ට්, ලින්ක්, ෆෝමැටින් ඔන්න ඔය ටික ලියා ගන්න.
හරිද? Right. ඊළඟට යන්නකො view කියන tab එකට. හරිද? මේ view කියන tab එකේ තියෙන පුතේ මෙන්න මෙන්න මේ ටික තමයි මට කියන්න ඕනකම තියෙන්නේ. එකක් තමයි ruler කියන එක. ruler කියන එක. මේ ruler කියන එකෙන් කියන්නේ මොකද්ද? ruler කියන එකෙන් කියන්නේ ඔයාලට පේන මෙන්න මේ උඩ තියෙන 1 2 3 කියලා මෙන්න මේ වගේ පේනව නේද? මේ පැත්තනුත් තියෙනවා මේ මේ දෙපැත්තනුත් තියෙන පොඩි 1 2 3 කියලා වගේ නේ. මේ එතකොට මේ උඩ සයර දෙපැත්තේ තියෙන රූල් එක පෙන්වන්න දෙපාද කියන එක තමයි එකෙන් කියන්නේ. එතන මම මෙතන ක්ලික් කරොත් එම මේක පෙන්වන්නේ නැහැ. ආයෙ දැම්මොත් එක පෙන්වනවා. බලන්න රූල් එක ඇක්ටිව් කරලා බලන්න වෙනවද නැද්ද කියලා බලන්න තේරෙනවද කියලා බලන්න. හරි නේද? පෙන්වන නේද? අපි ලියාගමු දේ නම්. ඒ වගේම ඊට ඉස්සෙල්ලා තවන්න තමයි මෙහෙමකුත් දාන්නකෝ. අර ලියාගන්න රූල කියන එක, රූල කියන ලියාගමු ඉස්සෙල්ලා. We can get the ruler to be appear. Ruler to be appear. Ruler to be appear. Or disappear in the word.
or disappear in the world. එතකොට කොහොමද කරන්න එක by ticking on the ruler icon by ticking on the ruler icon ඒකම එකක් තියෙන ඊට පල්ලෙහායින් පුතා grid line කියලා එකක් grid line කියලා එකක් තියෙනවා මේ grid line එකෙන් මොකක්ද දන්නවද වෙන්නේ මේ අපේ printable area එක තියෙන්නේ අන්න මේ printable area එක ඇතුලේ printable area එකට පොඩි පොඩි කොටුවක් කොටු ගන්න එක තමයි මම කරන්නේ බලන්න චූටි කොටු ගන්නවා අපි කරනවා grid line කියලා මේ වගේ grid line එකක් දා ගන්න එක තමයි මේකෙන් කරන්නේ. හරි. එතකොට අපිට ඒක දාන්නත් පුළුවන්. ඒක ආයේ කුඩු ක්ලික් කරලා අයින් කරන්නත් පුළුවන්. right. බලන්න ගේම් වෙනව නේද කියලා ඔකලෙන් කරලා. එනවා. ඔව්. එතන ඒ වගේම තමයි මේ මෙන්න මේ පැත්තෙන් පොඩි වින්ඩෝ එකක් අපි කියන්නේ navigation window එකක් දාගන්න ඕන නම් navigation pane දාලා ඊළඟට එක තමයි click කරොත් එන්නේ වගේ navigation window එකක් දාගන්න පුළුවන් ආය ඔන්න එක අයින් කරන්නත් පුළුවන් මෙතන. ඔය විදිහට අපිට word එකේ සමහර interfaces වල පොඩි පොඩි වෙනස්කම් කරාම මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ show කරන්න දෙපාත කෙනෙක්. හරි grid line එකක් ලියා ගන්නකෝ. හ්ම්. ඔව්. grid line printable සාමාන්‍ය printable නෙමෙයි. ඔව්. grid line printable නෙමෙයි. ඔන්නම් printable කරගන්න පුළුවන් option එකක් මම මතකයට තියෙනවා මේකේ. page setup එකේ තියෙනවා. ලියා ගන්න. grid line එක ගැන grid line is a small squares grid line is a small squares small squares in the printable area that is not printable normally that is not printable normally you can show them or hide using this command You can show them or hide using this command.
හරිද පුතේ? දැන් ඇයි මේ අපිට මේ ග්‍රිඩ් ලයින් අවශ්‍යයි? ග්‍රිඩ් ලයින් එකේ පරමාර්ථය මොකද්ද? මේ ග්‍රිඩ් ලයින් එකේ පරමාර්ථය තමයි ඔබ්ජෙක්ට්ස් දැම්මොත් අපි ගෙන ගත්ත ඔබ්ජෙක්ට්ස් දාන්නේ ද ඔය හාට් අපි ඇඳා පින්තූර දැම්මා නේද? එන්නේ ඒවා මේ ග්‍රිඩ් ලයින් දැන් අපිට හරි ගන්න ඕන නම් උදාහරණයක් වශයෙන් කියනනම් මෙන්න මේ හරිය මට ඕන එක පින්තූරයකුත් මේ හරිය එක පින්තූරයකුත් මේ හරිය එක පින්තූර පින්තූර තුන එක දිගට ඕන එක හිතන්නකෝ මේ පින්තූර තුන එක දිගට ඕන හරියන මට හරි කෙලින් ඕනේ ටික එතකොට මේ මේ ග්‍රිඩ් ලයින් උදව් කරන් අපිට පුළුවන් එක එක කෙලින් දාගන්න නැත්නම් අපිට හරියට මේක එක කෙලින්මද කියලා හොයාගන්න අමාරුයි උදාහරණයක් වශයෙන් මම මෙහෙම තියෙදි ඉන්සල්ටඩ් කියලා මම මෙහෙම ඇඳගේ මොකද මෙන්න මේ වගේ එකක් රවුමක් වගේ එකක් මෙහෙම රයිට් මේ ඔබ්ජෙක්ට් තුනක් කියලා ගේ මොකද මේ ඔබ්ජෙක්ට් තුන මට එක කෙලින් දාගන්න ඕනේ රයිට් දැන් මම ග්‍රිඩ් ලයින් එකක් නැතුව මම මෙහෙම තිබ්බොත් මගේ ඇහි මට්ටම තිබ්බොත් ගාන එක කෙලින් කියලා කියන්න අමාරුයි මට හරියට මේක කෙලින් එන්නේ නැහැ නේද ඒකවල මට හරි ගන්න මේ කෙලින් ගන්න නම් මේ ග්‍රිඩ් ලයින් දාපම ලයින් එක තියෙනවනේ මෙන්න ඒ ලයින් එක කෙලින් මේම අපිට මේක සෙට් කරගන්න පුළුවන් අන්න ඔය එතන මට හරියටම ඒ ගන්නටම ආ වගේ එක ගන්නටම සෙට් කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා ඊට පස්සේ පුළුවන් අපිට ග්‍රිඩ් ලයින් එක අයින් කරලා දාන්න එතනට ගියා ලයින් එක අයින් කරා ඒක ඔබ්ජෙක්ට් එක ගන්න එක කෙලින් තියෙනවා අන්න ඒ වගේ යම් යම් අවශ්‍යතාවය තමයි මේ ග්‍රිඩ් ලයින් කියන එක අපිට තියෙන්නේ ක්ලියර් නේද? ඒතර ග්‍රිඩ් ලයින් එකේ තියෙන හේතුවක් තියෙන්න බෑ. ඒ හේතුව තමයි ඒක. රයිට්. හොඳයි. ඊට පස්සේ අනිත් දෙන පුතා zoom කියන එක. zoom එක මෙතන zoom කියලා එකක් තියෙනවා. ඒකම තමයි පුතා අපි මෙතන ගත්ත මුලින්ම ඉගෙන ගත්ත මෙතන zoom කරන්න පුළුවන් කියලා මේ. මේ ලොකු කරන්න හෝ පොඩි කරන්න. ඔය ඕකම තමයි මෙන්න මෙතන තියෙන zooming කියලා. වන් පේජ් එකට zoom කරන්න, page දෙකට zoom කරන්න, ඒ ආකාරයෙන් zoom එක මෙතනින් ගන්න. මේක අපි කතා කරා මුල්ම දවසේ. ඊළඟට මෙතන තියෙනවා තව එකක් පුතා මේ Windows දෙක තුනක් තියෙදි මෙතන documents දෙක තුනක් තියෙදි arrange කරන්න මේක. උදාහරණයක් වශයෙන් මේක ඇවිල්ලා document 1 නේ. හරිද? මම තව document එකක් ගන්න control n කියලා. දැන් මේක document 2 right document 2 මම ඒක නිකන් insert කරන්නම් right මෙන්න මොන insert කරගෙමුකෝ document 2 එකේ තියෙන මේක හරිද හසඳු හරිද හසඳුර අතන සපපාසු ඉඳලා නිදා ගන්න එම නැහැ මං කොහට වා ඉන්නෝනේ කොහෙද කියලා මං එදත් කිව්වා ඔයාට. නෑ සිද්දගත්තේ. වා ඉඳ ගන්න ඉන්නෝනේ පුටුවක් මේසයක් මත වෙන සැටිය නෙමෙයි කියලා මං එදත් කිව්වා. හරි. දැන් මෙතන අපි මට පුළුවන් මේ view වලට ගිහිල්ලා මේ document දෙකම එක එක screen එකට ගන්න. එතන මට පුළුවන් arrange all කියන එක click කරන්න. click කරපුවම ආයි දෙකම arrange වෙනවා බෑ අනිත් screen එකට උනේ එකයි. ඔයගොල්ලන්ගේ window එකට මේ ආවේ අනිත් window එකට. ඔයගොල්ලන්ගේ පෙන්නුම් කරලා තියෙන window එක නෙමෙයි. මෙන්න මෙහෙම දෙකම එකට එන්න පුළුවන් පුතා. මේ වගේ. right? ඕකයි එකෙන් අදහස් කරන්නේ. බලන්න ඔයගොල්ලන්ගේ එහෙම document දෙකක් open කරලා arrange on කියලා බලන්න. ඒක අපිට මේ අතරත් පුළුවන්, කෙලින් අතරත් පුළුවන් ඈ මේ by view by site කියලා තියෙන්නේ. අන්නේ කෙකල අනිත් පැත්තට දාන්නත් පුළුවන් ඈ කෙලින් අතර දාරාටද කියන එක හොඳ ඔයගොල්ලෝ කරලා බලන්න මට මේක මේ අනිත් ස්ක්‍රීන් එක ඔටෝමැටිකලි ආයනවා ඒක
රුසිට Yes, sir. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. කවුද මේ ඔනිති කවිෂා? ඔනිති කවිෂා කවුද? සර් මම මේ ලැප් එකෙන් බැටරි බැලන් නිසා පොඩ්ඩක් ෆෝන් එකෙන් ලොග් වුණා. ආ ඔෂාන් නේ? මෙතුල හරිද? රන්සර හරි. මොකද උනේ අන්තිමට? මේ ෆයිල්ස් එකක් එකට එක ස්ක්‍රීන් එක ගන්න ඕන. එක හොරිසන්ටලත් පුළුවන්, වර්ටිකලත් පුළුවන්, රයිට්? හොරිසන්ටලත් පුළුවන්, වර්ටිකලත් පුළුවන්, රයිට්? ඒකම තමයි අපිට පුළුවන්. තව එකක් තියෙනවා, ස්ප්ලිට් කියලා එකක් තියෙනවා. ස්ප්ලිට් කියලා කියන්නේ පුතේ මේ එකම වින්ඩෝ එකම ෆයිල් එක අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. මේක විශේෂ වැදගත් වෙන්නේ අපි පිටු කීපයක් වැඩ කරගෙන යනවා, ලොකු ෆයිල් එකක් වැඩ කරන් යනවා. අන්න ඒ වගේ වෙලාවකට කොටස් වැදගත් වෙනවා. ඒ කියන්නේ මම මෙතනින් ක්ලික් කරලා මට මේ හැරින් ක්ලික් කරා ගියමුකෝ මෙතන. හරි, මට ටික ලොකු කරලා පෙන්වන්න නේද? මේ හැරින් ක්ලික් කරා ගියමුකෝ. එතකොට එතනදී මම ගිහිල්ලා ස්පිට් කිව්වහම එතනින් ඒ ෆයිල් එක මෙන්න මේ ගිහිල්ලා ක්ලික් කරලා ක්ලික් කරපුවම ෆයිල් එක දෙකක් එනවා. රයිට්, අපිට කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. වෙන් කරින් අදහස් කරන්නේ මේ ෆයිල් එක දෙකක් නෙමෙයි එකක්. දෙකක් නෙමෙයි එකක්. අපිට ආයක රිමූව් කරන්න පුළුවන් ඕනම. එකන් ෆයිල් එක කොටස් දෙකකට වෙන් කර ගන්න අපේ පෙරුමට ලේසියට එච්චරයි. ඕකේද? ඕකේ. හොඳයි, ඔවත් එක්කම ඔය ටික ලියා ගන්නවනේ. ලියාගත්තේ නැහැනේ. ලියා ගන්න එක arrange all කියන එක, split window කියන එක. arrange all කියන එක ලියා ගන්නකො. arrange all කියලා ලියා ගන්න. ඒක ඇරෙද්ද ලියා ගන්න. if you have open, if you have open if you have open few windows you can keep them. You can keep them to a one window. To a one window using this command. To a one window using this command. එකම එක ලියා ගන්න ස්ප්ලිට් වින්ඩෝ කියලා. ස්ප්ලිට් වින්ඩෝ. the current document
can be, the current document can be divided into two, using this command. දැන් බලන්න ළමයි දෙන්නේ ලොග් අවුට් ලා ගියා ගෝඩ් බ්ලෙස් කිව්වෙත් නෑ මුකුත් නෑ අරයට ස්ක්‍රීන්ෂොට් එක ගන්න කිව්වා දැන් ස්ක්‍රීන්ෂොට් එක ගත්තානේ උන් දැන් යන්න ගියා මොන තරම් කාලකයින් ළමයිද කියලා තේරුම් ගන්න ඕනේ ඈ ස්ක්‍රීන්ෂොට් එක ගත්තා එහෙනම් නමට ඉන්නේ මං ගහන බයට බයින බයටයි ඉන්නේ මොනවට ඉන්නවද ඊය තමයි දන්නේ නේද ඒ දෙන්න ලොග් අවුට් ලා යන්න ගියා අඩුතරම් මං ගන්න මුකුත් නෑ ගෝඩ් බ්ලෙස් කියන වචනවත් කියපිය මං අහන්නේ ඒ කිසි දෙයක් නෑ යන්න ගියා. මොකදකත් හැදෙන ළමයි ටිකක් නන් නෙමෙයි. ගුණාත්මක භාවයක් කොහෙත්ම නෑ. ඉගෙන ගන්න දේ විතරම ඔලු ගෙඩි විතරයි තියෙන්නේ. කවදා දවසක ඒ දෙම ඒ ළමයන්ගේ අම්මා තාත්තලාත් උන් සලකන්නේ ওই විදිහට තමයි. අම්මා තාත්තලාත් පයින් ගහලා එලවන ඒ ළමයි කවදා දවසකට. ගුණයක් කියන ගන්නේ. කෙලෙහි ගුණ කියන එක නෑ. අරට ස්ක්‍රීන්ෂොට් එක ගන්නකෝ දැන් ක්ලාස් එක වරයි කියලා දැනගත්තා. ටක්කල අවුට්ල යන්න ගියා. ඔගොල්ලෝ හැදින්න එපා එහෙම ගුණාත්මක භාවය ඇතින් ගණන් ගත්තර වැඩක් නෑ හන්ද ක්වලිටි එකක් නැත්තා ඔගොල්ලන්ගේ ජීවිතේ හරි අපිට පුතා මෙතනින් අද ක්ලාස් එක මම හිතන ඉවර කරන්න ඕනේ ඒ වගේම තමයි මේ අපේ මේ ලෙසන් එකත් ඉවර වෙනවා අපිට එතකොට ප්‍රැක්ටිකලි කරන්න ඔගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා පුතා පොඩි පොඩි ප්‍රැක්ටිකල් කරන්න පොඩි පොඩි ප්‍රැක්ටිකල් ටිකක් දීලා තියෙනවා ඔගොල්ලෝ ඒ කියන විදිහේ එක්සයිසස් ටික ප්‍රැක්ටිස් කරලා ඔගොල්ලෝ සේව් කරගන්න ඔගලන් කම්පියුටර් එකේ. පැහැදිලි නේද කියන එක? ඒවා සේව් කරගන්න ඒවල මොනවාරි ගැටලු මතු වුණොත් ප්‍රශ්න මතු වුණොත් ඔගොල්ලෝ මට පැහැදිලි කරන්න අහන්න. එතකොට අපිට පුළුවන් එක සාකච්ඡා කරලා ඒ අඩුපාඩු හදාගන්න. එතකොට ඒවා ප්‍රැක්ටිස් කරලා තියලා තියාගන්න. මොනවාරි ඉෂුස් තියෙනනම් අහන්න. අපි ඊළඟ දවසේ අපි අලුත් ලෙසන් එකක් පටන් ගන්න ඔන්ලයින් වලට ඊළඟට මේ මේ ටර්ම් එකට තියෙන සෙකන්ඩ් ටර්ම් එකට තියෙන ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තමයි ඔන්ලයින් පටන් ගන්න අපි රයිට් තියරි ලෙසන්ස් කොලේදී සාමාන්‍ය විදිහට කරනවා ප්‍රැක්ටිකල් සෙෂන් එකක් මේ ටර්ම් එකේ තියෙනවා ඒක පටන් ගන්නවා අපි නෙක්ස්ට් වීක් රයිට් වෙන මොකක් අහන්න තියෙනවද පුතාලට නැහැ රයිට් දැන් පේරස් මින්ට ඇවිල්ලා මාව හම්බෙච්ච නැති අම්මලා තාත්තලා සහ ළමයි මාට කොයි ක්‍රමයෙන් හරි ඒගොල්ලෝ සම්බන්ධ වෙලා කතා කරන්න ඕනේ මොකද ඒගොල්ලොත් එක්ක මම කෝඩිනේට් විය යුතුයි. හිතා ඒගොල්ලෝ ඒගොල්ලන්ට හිතු මතේනේ වැඩ කරන්නේ එහෙම වෙන්න බෑ. හරි. එතකොට ඒක ගැන හිතා ගන්න මම අනිවාර්යයෙන් එක්කෙනා එක්කෙනා පිටිපස්සේ යනවා. මම නාමල එක්කෙනේ අරගෙන එක්කෙනා එක්කෙනා පස්සේ යනවා. එයා ආයේ නැත්නම් මොකද උනේ? ඒ මොකද හේතුව චෙක් කරනවා අනිවාර්යයෙන්ම. මොකද එක්කල යුතුමයි නැත්නම් මේ ළමයි ආගදේ නාගදේ යනවා ඒකයි. හොඳයි. එහෙනම් පුතේ අපි අද නතර කරමු. අපි නෙක්ස්ට් වීක් අලුත් පාඩමකින් යනවා. හැබැයි අලුත් පාඩමට යන්නේ මේකේ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඉවර වෙලා අලුත් පාඩමක් පටන් ගන්නවා නෙක්ස්ට් වීක්, රයිට්? ඕකේ, නැව ඔයගොල්ලෝ කන්න බුසර්ණ එන පුතේ ජෙසු පීටයි. Thank you so much.